पट्टपल बोरुवा मेकरन्ने वन कवरक्वत नेवेयि तमंत जनतावट बदु पेटवीम साधारण कर गैनीम साधारण असार्थक प्रयत्न मे पक्ष देक अनुगमने करमिन तिबेने एकम आर्थिक प्रतिपत्तियक हरियट डोल्किये गिम्मेकै बुम्मेकै वगे एकम तालेट देपत्त गहन පසුගිය ආණ්ඩුව ගොඩනගා තිබූ ආර්ථිකයේ මේ වන විට බිඳවැටී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ නගන චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. අද මේ ආර්ථික අර්බුදයේ තීව්‍රතාවයෙන් රාජපක්ෂ කල්යත් වග කියන්නේ. කැබිනට් මණ්ඩලයේ මහතුරු මොනවද කරේ? ණය තොග ගන්නකොට කැබිනට් මණ්ඩලයේ මුඛවාඩම් බඳින පූස් පැටව වගේ හිටපු මහතුරු දැන් වීරයෝ වගේ ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන කතා කරනවා. ඔවුන්ට ආර්ථික අර්බුදය ගැන උන්ගේ මුවින් කතා කරන්න නම් හැකියාවක් තියෙන කියලා විශ්වාස කරන්නේ. ඔවුන් ලැජ්ජා නැති සතු జాතිය. मुदल विशुद्धीकरण पणते अड़ते आतन गुडगेनु हिटपु जनाधिपति पार्लिमेंतु मंत्री महिंद राजपक्ष महतागे पुत योषित राजपक्ष अतुलु पास दिना मे मस 24 वनदा दक्वा याली राक्षित बंधनागार गत किरीमट कडुवेल महेस्त्रात अधिकरणय अद नियुग कला ए योषित राजपक्ष अतुलु सेककरुवन अद नेवत वराक अधिकरणयट इदिरिपत कला अवस्थावेदी मे अतर दिविनगम देपार्तमेंतुवे मुदल अवभावित किरीमे चोदना लद हिटपु अमात्य बेसिल राजपक्ष कोलंब महाधिकरणयट इदिरिपत किरीमेन अनतुरुव एप उपयागत आकार मूल्य प्रतिपादन मगिन सीएसए नालिकाव आरंभ किरीम सह एम नालिकावे प्रवर्धन कटियुतुवेन राज्य देपल युदागिनी मतलू चोदना वल्टादाल मेम नडुवे कडुविल मैस्ट्रात अधिकरने दी विभागर गेरुने अद पेरवर वेदी इटव जनाधिपति पार्लिमेंट मंत्री महेंद्र राजपक्ष महता पौले ज्ञातिन किहिप दिनकुद अधिकरन भूमि अट पैमिन सिटिया कडुविल मैस्ट्रात दम्मिक हेमपाल महता नियोग कले योषित राजपक्ष रोहान बेलविट निशांत रणतुंगतुल सेक्करवन लबन 24 वनदा दक्वा यलित रक्षित बंधनागार गत किरीमटाई सुमान देखा अध्यक्ष के दूरे दारु समार अध्यक्ष वरु मैं नडुए से कार्य वेला इनो और दुगना अध्यक्ष वरु हरी डट हिंदू तीरन गत्त समार अध्यक्ष वरु किसी में गटलु अग्न तू अद सामान्य जीवित का तकरम इनो हेम नीति एक ना कार्य विनाश विन बे हाई कोर्ट के बेल एप्लीकेशन ने का सानुदा हिंदू तीर नियमित है सानुदा का इंद्र बलु नमल राजपक्ष मंत्री वर्याट 11 चोदना संबंधी इंद्र मेहदी माध्यम दिन प्रश्न कला कालीन नांग माध्यम वार्ता करे मिनिमरु मग्गन बेक ये वेनो कोड मुदाल विसिंधु किरीम कर मारु वेला ये कारण निकांग रानी विक्रमसिंह मात्यागे बादु प्रतिपत्ति वगे तमाय के काले ना मारु वेनो මෙය තර පසුගිය ජනාධිපති වරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණයට දිවිනගම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 26කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන මාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනගම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආර් කේ රණවකයන අයට එරෙහි නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණයේදී අද යළි කැඳවනු ලැබුවා එදී අධිකරණය නියෝග කළේ ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි විධිකරුවන්ට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරිය නඩුවේ සාක්ෂිකරුවන්ට සැකකරුවන් යම් ආකාරයකින් බලපෑම් කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවද දැඩි ලෙස අවවාද කළා मेहतर अलीपेटेवकु नीति विरोधी लेस लंगतबागनी मे चोदना मत राक्षित बंधनागारगत करुणु पूज उडवे दम्मालोकहिमियांगे स्वदुद्बली मसंदा हिटपु जनाधिपति महेंद्र राजपक्ष महातैतलु पार्लिमेंतु मंत्री वरुण पिरिसक අද මහර බන්ධනාගාරයට පැමිණියා බඩු මිල ගැන වැට් එක ගැන එහෙම නැත්නම් වැඩි කරපු බදු ගැන මේවා ගැන කතා කරන්නේ නැහැ ඒක අමතක කරනවා මේ වගේ ධර්මදේශක වහන්සේ ළමක් එකපාර ධම්මණ කුඩ ගත්තම් ජනතාව කතා කරන්නේ මේ පස්සේ දායකයන් බලලා යහපාලි යහපාලි ඉර්ජාවයි ප්‍රොදේ වගේ රාජගිරියේදී අනුතරට ලකු තම මිතුරා වෙනුවෙන් මෙතෙක් සාධාරණ ඉෂ්ට වී නැතයි සම්දීප් වෙනුවෙන් යුක්තිය මිතුරු සංවිධානය පවසනවා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම මිතුරන් සඳහන් කළේ ඇසින් දුටු සාක්ෂි තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව කනගාටුව පළ කරන බවයි මේ වගේ යාළුවගේ ආශන් දොරාරියම කිව්වේ මේ මම තමයි පාලි චම්පික රණවක කියලා එයා යාම තමයි මේ කිව්වේ එයාගේ වැත්තේ වැරද්ද තමයි තියෙන්නේ කියලා අපිත් එක්ක මේ බොරල් පොලිස් ඉන්නන්නේ කියලා එයා තමයි අපි ගියේ නැහැ. ඒ කියන්නේ වාහනේ ෆුලි ටින්ටඩ්. අපි අන්තිමට වාහනේ දායන කොහේ ගිහිල්ලා දායිද කියලා අපි දන්නේ නැති ඉඳලා අපි බය වෙලා නැග්ගේ නැත්තේ. වැලිකඩ පොලිසියට අපි පැමිණිල්ල දාලා පැමිණිල්ල ලියාගත්තා. අපි අපිට මේ කියවන්නවත් දුන්නා. එතනින් සයින් එකක් දාන්න කිව්වා. සයින් එක දාලා අපිත් හිටියේ හදිස්සියකින් අපේ ආලෝව හැප්පිලා දාලා අපිලා මේ පාරේ දාලා යනකොට මේ ඊට පස්සේ අපි හොස්පිටල්ලේට ගිහිල්ලා බැලුවේ. අපි අපි කියපු දේ නෙමෙයි එතන වෙලා ලියලා ලියවිලා තියෙන්නේ. ලියාගත්තේ පොඩි නෝට්බුක් එක වගේ එක. මේ එන්ට්‍රි දාන මේ එන්ට්‍රි ලියා ගන්න පොතක නෙමෙයි
ආයිවිට්නස් දෙන්නේ ඉඳලා තපෙන් බේරෙන්න තමයි දැන් අපිට බොරුවට බ්ලේම් කරන්නේ අපි ෆේක් ආයිවිට්නස් දෙන්න එනවා කියලා. ෆේක් ආයිවිට්නස් දෙන්න එනවා නම් අපි ඒ වෙලාවේ කිව්ව එක මීඩියා එකේ තියෙද්දි කොහොමද අපි ඒ වෙලාවෙත් ඒ දේම කිව්වේ? හැපිච්ච දවසේ ඊළඟ දවසේ හොස්පිටල් එකේ ඉන්නකොටත් ඔය ප්‍රශ්නෙම ඔය වෙච්ච දේම කිව්වා. දැන් දවස් 11ක් වෙනවා අපිට තාම හරියට කිසි උත්තරයක් නැහැ. කවුරු රෙස්පොන්සිබිලිටි එකක් ගන්නෙ නැහැ. අපි ආලුවා තාම ICU එකේ ඒත් එක්කම අපි ලොන්ච් කරන පෙටිෂන් එකක්. මොකද අපි අපි මෙතන ඇත්තටම හිල්ලන්නේ අපේ ආලුවා සංදීප්ව හොඳ කරලා දෙන්න විතරයි. විනයක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතු පවත්වාගෙන යෑම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරට බව එහි මහලෙකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සන්ධාන මහලෙකම් ධුරයට පත්වීමෙන් අනතුරු පැවති පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අද පක්ෂ බෙදීම් පිළිබඳව පක්ෂ කැඩීම් පිළිබඳව සාකච්ඡා වෙනවා. මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිසි කෙනෙක් සහයෝගය ලබා දෙයි කියලා. විනයක් සහිතව සන්ධානයේ කටයුතු පවත්වාගෙන යෑම කෙරෙහි අපි දැඩි අවධානයකින් කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩුණොත් ඒක එක්සත් ජාතික පක්ෂයට බන්දේසියක තියලා ජයග්‍රහණ ලබා දෙන්න ගන්න උත්සාහයක් කියන එක තමයි අපි ඕනම කෙනෙකුට වැටහෙන කාරණේ. මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ නෙමෙයි, මේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නෙමෙයි. අනුතුර එදා විදයාසභාව යොදලා අපතුමා කිව්වා මේ දිනේෂ් ගුණවර්ධන හිටපොළඹවරයා මේ ඔබතුමාට සම්මුති සහයෝගයෙන් වැඩ කරන්න කැමති කැමැත්ත ප්‍රකාශ කළා කියලා. හැබැයි ඊට පහුවදා දිනේෂ් ගුණවර්ධන මාත්මයා එක්තර මාධ්‍යයකට කියලා තිබුණා මේ මම එහෙම ප්‍රකාශයක් කළේ නැහැ කියලා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ? මම දන්නවා මේ මාධ්‍යයට තුන් සැරයක් මට විරුද්ධව යම් යම් දේවල් ගොතලා කටයුතු කරා. බොහොම අවුස්සලා ගැටුමක් නිර්මාණය කරන්න උත්සාහ දරන හැම මාධ්‍ය ආයතනයක් තියෙන ඉතින් මේ පිළිබඳව කනගාටු වෙනවා. මම කිව්වේ ඇත්ත සිදුවීම්. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා පැහැදිලිව ඉන්නවා. එතුමා මාත් එක්ක කතා කරා. එතුමා කිසිම ආකාරයක නැහැ මේ එතුමා කලබල කරා. එතුමටත් බලන්න ඔබේ සියලු මාධ්‍ය මගේ පත්වීම ඉතාමත් හොඳින් ග්‍රහණය කරගෙන මේ ප්‍රචාරය ලබා දුන්නා. ඒක මාධ්‍යයක් විතරක්. ඒකට බොහොම අකමැත්තක් තිබුණු බව මම මුලින්දලම දන්නවා. ඒක පහුගිය මාධ්‍ය සති කිහිපයක් තුළ හැසිරීම තුළම ඔබට වැටහෙනවා. මගේ ළඟේ අවස්ථා ටික තියෙනවා. හැබැයි දිනේෂ් ගුණවර්ධන කියන එක මම කිව්වේ නැහැ කිසි. ඒකේ මාධ්‍යයක් නැහැ. නෑ, ඒ මාධ්‍යෙන් තමයි එහෙම ප්‍රශ්න කරන්නේ. බලන්න මාධ්‍යෙන් එහෙම ප්‍රශ්න කිරීමක් කරනවද කියලා. මොකද ඒ හැදුවේ එතුමල්ලා ඉන්න සන්ධානිකද්ද. වෙනම කණ්ඩායමක ඉන්න. ඒ කියන්නේ ඒකෙන් බැලුවා ඒකෙන් ඒක හරහා එතුමා පහසුතාවයට පත් කරා. ඒ මාධ්‍ය ඊට පස්සේ මට කතා කරලා ඇහුවා මේකට හොඳ හිට් වෙන උත්තරයක් දෙමු කියලා. මම සහ මගේ රාජ්‍ය අමාත්‍යවරයා අතර ගැටුමේ මූලාරම්භයත් ඒ මාධ්‍යය කියන එක පිළිබඳව මට රාජ්‍ය අමාත්‍යතුමාමත් කිව්වා. දැන් ඔබත් ආයේ ප්‍රශ්නේ ඊයේත් අපි දෙන්නා මුණ ගැහුණා. අපි දැන් ඉතාමත් සුහදව කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ආයතනෙට හිත්රි දෙන්න ඇති දැන් මේ අපේ එකතු වීම පිළිබඳව. දැන් හිරෝසියා යේ විශේෂාංගය. හිරු CIA හරහා ඊයේ අප හෙලිකලේ මාතර දික්වැල්ල නගරයේ ඇති සිනමා ශාලාවක සිදු කරන දුරාචාරයක් පිළිබඳවයි. සිනමා ශාලාවේ කුටි උදෑසන 7:30 සිට රුපියල් 350ක මුදලකට తాවකාලික ලැබුම් මල් ලෙස විකිණීම කලකපටන් ඔවුන් සිදු කරගෙන ගොස් තිබුණා. ප්‍රදේශ වාසීන් හිරු CIA වෙත හෙලිකලේ වැඩිහිටි පිරිමින් පාසල් සිසුවියන් අපයෝජනය කිරීම සඳහා මෙම කුටි තෝතැන්නක් කරගෙන ඇති බවයි. පෙම්වතුන් ලෙස පැමිණෙන පිරිසට ප්‍රවේශ පත්‍ර නොදී කුටි වලට ඇතුළු කර මුදල් අය කළ බව සිනමා හලේ පාලකවරයාද පිළිගත්තා. ඔයාට ටිකට් කඩන්න අවසර තියෙන කීයටද? 10යි. ඒ ෆිල්ම් එක බලන්න පුළුවන්ද ටිකට් නැතුව? බෑ. බෑ. දැන් අපි බලමුද ටිකට් දීලා තියෙනවද කියලා. ආම නෑ මට 10යි. සල්ලි ගත්තා. ඔව්. මෙලෙස නීති විරෝධීව කුටි ලබා දෙන්නේ සිනමා ශාලාවේ මත්පැන් බලපත්‍රය රැක ගැනීම සඳහා බවත් එමගින් වැඩි වශයෙන් ජනතාව සිනමා ශාලාවට ආකර්ෂණය කර ගැනීම තම අරමුණ බවත් එහි පාලකවරයා අප සමග පැවසුවා. මේ ඔබ දකින්නේ දික්වැල්ල සිනමා ශාලාවේ පිහිටෙන් පාත්වාගෙන යන මත්පැන් හලයි. මෙය දකුණු පළාතේ දේශපාලඥයෙකුට අයත් වූවක් බවයි සිනමා ශාලාවේ පාලකවරයා හිරු CIA වෙත පැවසුවේ. මෙහි සිදුවන නීති විරෝධී ක්‍රියාව මෙතෙක් බලධාරීන්ගේ ඇස ගැටුනේ නැද්දයි අප ඇසූ පැනයට ඔහු ලබා දුන් පිළිතුරයි මේ. එක පාරක් ආව දංගලේ සිවිල් පිට. එහෙල බැලුව බොක්සල තෝත් යාලාරෙන් නේ. ආවේ. මත් කෙවි පාර කිවි පාර මොකද බැරිය? පාර ගියා යන්න.